उपन दवसान अनाविकिया मुलिम उलट अंक विद्यावकिया मुखादीला हदन गेन उल दस्तरेखा नाड़ी वाक्य वगेम दियाम ईके अनाविकीन दियाम मे अंक विद्यावकिला हूं मे अंक विद्यावट और हयदाक इतिहास अतीन मेक हदागण अरलेसी अंक विद्यावे अनाविकिकिया सामान्य अपे उपाधिने मुलकिन उपाधिनी सामान्य जन्मांकन वेल वेल उपाधिनी मुलिम बना सामान्य दैवांक होने को रोड़े उपाधिनी वसर वगेव मस दिन इकट्ठे अरगन अंतिम इक तनी विधि गत्ट पसतम इक दैवांक वे इकत पास अंक दिखा कावत वेलटती लखा आय पार इकट इकत तनी अंक विधि गंड एहम अरगन वेलट दैवांक होगा पुलवा ඒත් මම අද වීඩියෝ එකෙන් කියන්නේ ඔයාලගේ ජන්ම අංකය ගැන. මේකට සාමාන්‍යයෙන් පෞද්ගලික අංකය කියලාත් කියනවා. පෞද්ගලික අංකය හොයාගන්නේ ඔයාලගේ උපන් දිනේ විතරක්. ඒ කියන්නේ උපන් දවස විතරක් එකට එකතු කරලා. මාසෙ තියෙන දවස් 30කින් එක දවසක ඉපදුණු ඔයාලා. ඒ අංකය අනුව තමයි පෞද්ගලික අංකය හොයාගන්නේ. 30ක ඉපදුණ කෙනෙක්ගේ පෞද්ගලික අංකය වෙන්නේ අංක 4. 19 වෙනිදා 28 වෙනිදා ඉපදුණ කෙනෙක්ගේ जन्म अंकने अंक एक ये अंक दिखे इकटे कलाम इन अंक दहाय इधे अंक दहाय तेतक पास इन अंक एक पौद्रिक अंकेट जीवन अंक कीलाकीनवा दुन जीवन अंक एक वेचकन एक उणकिन अनावेकि अत मैयानी मेघोड़ कलट विलावट बेडकर नाय नायक सुदसुद्गली वगेम धैर्वंत पुद्गली अंकना पड़वा එවගේම අවංකවෙන මේ අය සංවේදී ගති ලක්ෂණ පෙන්නුම් කරනවා ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙනවා කියන්න පුළුවන් අසාධාරණයට එරෙහිව තමයි මේ අය වැඩ කටයුතු කරන්නේ ඕනම දෙයක් කරනකොට මේගොල්ලෝ හරි විදිහට ඒක අවසන් කරනවා ඒ පිටිබදව මනා දෙනුමක් මේ අයට තියෙනවා ඒ වගේම මේ අය සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා බුද්ධිමත් වගේම ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂ අය ගොඩාක් වෙලාවට මේ අයට රජී රැකියාව තමයි හිමි වෙන්නේ रेकिया कला व्यापार कला मेघोलो मुल तेन उसुलन इकन प्रधान वासनाव तीयन एति अंक एक हिमी पुद्गली नयट साली देंडिपा काटारी नयट मुदला दुनो तेक अहिमी वे इट तीयन इवागे मोटू सूद वगे दीवाटे अंडिपा इकिंग अला भाणी वे पुड़वा शुभ दवास्वी इडिदा साधुद दवास्ते अंदुना पुड़वा इवगे शुभ दवास्वी පළවෙනිද 10 වෙනිදා 19 වෙනිදා වගේම 28 වෙනිදා සුබ වර්ණ වෙන්නේ රත්තරම් පාට කහ පාට වගේම තැඹිලි පාට ඔන්න වැලගෙන හරියට මනාවෙකිය කිව්වනම් මගේ channel එක අදම subscribe කරන්න like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න දැන් අපි බලමු ජීවන අංකය දෙක උණ කෙනෙක්ගේ අනාවෙකිය මොකද්ද කියලා මේගොල්ලෝ ආකර්ෂණීය වගේම සෞම්‍ය ගතිගුණ තියෙන අය ඒ වගේම නිර්මාණශීලී හැකියාවක් තියෙන අය मेघल ओणम के विश्वास करांडगील हितिदेवी मगे देवाल अति करगण मित्र सांपत्य वेड़ी एक मित्र अंगुड़ा वेड़ी कल्पना कार्युतम मेघल कटेतुकानी मेया गुड़ा क्रियाशीली पुद्गली इवगे मिग्मनी तरह ने अहंकार गति पेणू करण इवगे मतम असाधारण विनम कथा करेगुड़ पशुपटवेणी मेया धर्माकूलतम गुड़ा क्रियावड़ जीवत्ते इवगम व्यापार रेखियावल उन्वाकन गायने रंगने वगे कला श्रेष्ठ बलि वेड़ प्रसिद्धिया कुसुरांड पुलवा इवगम मुदाल मुदीन परहरने किरीमी हेकिन मे पवले अटा गुडा क्लिंगत इवगम हेमदेनागम सतुर प्रियकर आय उन्नति आदर सांबाधतावलना वेरदि तीरन अरगिन मेकिन पशुतेमट लक्ंडा पुलवा आदरे मेय गुडा वंकाय विवाह उनाट पस दर्वाणुन कैपवी वेडकरण आय इवगम विनोदेट प्रियकरण शुभ दवास्वेन इरीदा संत वगेम सिकुरादीन दवास् शुभ दिन वसेन हनुनापुलवेद इकोलोस्तनिद विसीद वगेम विसी नम इन शुभ वर्ण विधि हनुनापुलवा सुधुपाट ला कुलपाट वगेम क्रीम पाट दी बलम जीवन अंक तुण हिमी आयेन ओयाला ओणम मसिक तुण्णेनिद दुलोस्तनिद इवगम विसी एक्वेनिद तीसन इपदीला तीन वेल की जीवन अंके वे अंक तुण
මේගොල්ලෝ නීති ගරුක අය වගේම පෞරුෂවේ වැඩි අය. තෝරාගත්තු මාර්ගයක මේගොල්ලෝ ඉදිරියටම ගමන් කරනවා. ගුරු වෘත්තියට වගේම උපදේශන සේවම් වලට වඩාත්ම දක්ෂතාවයක් පෙන්නුම් කරනවා. ඔන්න ඉතින් මේගොල්ලෝ තරමක් ආඩම්බර අය. ඒ වගේම තමයි අනිත් අයට දෙවෙනි වෙන්නත් කැමති වෙන්නේ නැහැ. සංවේදී පුද්ගලයන් වගේම මේගොල්ලෝ ටිකක් විනෝදකාමීන්. හැම වෙලාවෙම නිදහස අගය කරනවා. ආත්ම විශ්වාසය වැඩි. ඒ හින්දා අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මොනෝ හරි දෙයක් ලබා ගන්න හිතුවනම් ඒ දේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ කොහොම හරි ලබා ගන්නවා. අංක 3 හිමි පුද්ගලයන් සාමාන්‍යයෙන් හිත හොඳ අය. ඒ වගේම අවංක අය. වටහා ගැනීමේ ශක්තිය වැඩි අය. මේ අය ගොඩක් කැමති අනිත් අයට උදව් උපකාර කරන්න. ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවා වගේම ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂයි. මේ අය නව නිර්මාණත් කරනවා. අංක 3 හිමි පුද්ගලයන් ගොඩක් වෙලාවට රාජ්‍ය සේවයේ යෙදෙන අය. රැකියාවේ ඉහළම තනතුරක් ලබා ගන්න මේ අයට පුළුවන්කම තියෙනවා. මේ අය ආදරය කරනකොට ගොඩක් අවංකයි. ඒත් ඉතින් තනි තීරණ ගන්න හින්දා විවාහයේ පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. මිතුරන් වෙනුවෙන් කැපකිරීම් කරන්න පවා මේගොල්ලෝ ඉදිරිපත් වෙනවා. ඒත් ඉතින් අනවශ්‍ය ප්‍රශ්නවලට නම් පැටලෙන්න කැමති වෙන්නේ නැහැ. මේගොල්ලෝ ගොඩක් ධර්මයට ලැදී. අංක 3 හිමි පුජ්‍යලයන්ගේ සුබ දවස වෙන්නේ ඉරිදා සඳුද අඟහරුවාදා කියන දවස්. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසත් සුබ දවසක් වෙනවා. සුබ දින වෙන්නේ 3 වෙනිදා, 12 වෙනිදා, 21 වෙනිදා වගේම 30 වෙනිදා. සුබ වර්ණ වෙන්නේ කහ පාට, රෝස පාට වගේම තැඹිලි පාට. දැන් අපි බලමු ජන්මාංක 4 හිමි පුජ්‍යලීන් ගැන. මාසයේ දවස් 31කින් 4 වෙනිදා, 13 වෙනිදා, 22 වෙනිදා, 31 වෙනිදා ඉපදුන අය තමයි අංක 4 හිමි පුද්ගලින් කියලා කියන්නේ. මේගොල්ලෝ ගොඩක් තර්කානුකූලයි. මුරණ්ඩු ගති පැවතුම් ඇති වෙනවා. ඒ වගේම හිතුවක්කාර අය. මේගොල්ලෝ හැම වෙලාවෙම පවතින සමාජයේ වෙනසක් කරන්න තමයි උත්සාහ ගන්නේ. යාළු මිත්‍රාදීන් පවා මේගොල්ලන්ට ඉන්න ටික දෙනයි. ඒ වගේම මේ අය දුප්පත් අයට සේවය කරන්න ගොඩක් ප්‍රියතාවයක් දක්වනවා. ඒ කියන්නේ දුප්පත් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි නිරෝගීව ඉන්න වැඩි උනන්දුවක් දක්වනවා. සමාජයේ කැපී පෙනෙන චරිතයක් කිව්වොත් නිවැරදි. හැම වෙලාවෙම වෙනස් දේ සඳහා තමයි මේගොල්ලෝ හිත යොමු කරන්නේ. ඒ වගේම තමයි අනිත් අයගේ රැවටීම් වලට නම් අහු වෙන්නේ නැහැ. ව්‍යාපාර වලින් ලාභ ලබන අය, ජය ලබන අය. තමුන් දියුණු වෙනකොට පැමිණෙන සියලුම බාධා ජය ගන්න මේගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. කිසි කෙනෙකු උදව් උපකාර නොමැතිව ඉගෙන ගන්න පවා මේගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගොඩක් මිත්‍ර සීදී පුද්ගලයන් විදිහට මේ අංක 4 හිමි පුද්ගලයන් හඳුන්වන්න පුළුවන්. මේගොල්ලන්ගේ ආදරේ ගොඩක් අවංකයි. ඒත් ඉතින් මෙයලගේ ආත්මార్థකාමී ගතිය හින්දා පොඩි පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න නම් පුළුවන්. ආදර විවාහයක් තමයි මෙයට සිදු වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් ධර්මානුකූලයි. මෙයල ගොඩක් වෙලාවට සතුට වගේම දුක සංගමගෙන තමයි ජීවත් වෙන්නේ. අලුත් අලුත් විලාසිතාවන්ට මේගොල්ලෝ ගොඩක් කැමති අය. ඒ වගේම තමයි පවුලේ අයත් එක්ක පොඩි පොඩි මතභේද තත්ත්වයන් නම් ඇති කරගන්නවා. ඒත් ඉතින් මේ අය විවාහ ජීවිතයේ වගකීම් නම් හරියට අකුරටම ඉටු කරනවා. අංක 4 හිමියන්ගේ සුබ දවස් වෙන්නේ ඉරිදා සඳුදා වගේම සෙනසුරාදා දවස්. සුබ දවස් වෙන්නේ පළවෙනිදා, දෙවෙනිදා, 4 වෙනිදා වගේම 13 වෙනිදා. ඒ වගේම සුබ වර්ණ වෙන්නේ මෙරුන් පාට, තද කහ පාට වගේම තද තැඹිලි පාට. මේ කියපු දේවල් ඇත්ත නම් ඔයාලා මගේ channel එක අදම subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මම මේ වගේ වටිනා වීඩියෝ අරගෙන එනවා. දැන් අපි බලමු ජීවන අංකයේ 5 හිමි පුද්ගලීන් ගැන. ඕනෑම මාසික 5 වෙනිදා, 14 වෙනිදා, 23 වෙනිදා ඉපදලා ඉන්නව නම් ඔන්න ජන්ම අංකයේ වෙන්නේ අංක 5. වාසනාවන්ත අංකයක් වෙන මේ අංක 5 ජනප්‍රිය චරිතයක් වෙනවා. යාළු මිත්‍රයෝත් ගොඩක් ඉන්නවා. ඒ වගේම අනිත් අයට වැඩි ඉක්මනින් දියුණු වෙන්නත් පුළුවන්. අමාරු කාර්යයක් වුණත් ජය ගන්න වෙහෙස මහන්සි වෙලා කැපවීමෙන් මේගොල්ලෝ වැඩ කරනවා. ඔන්න ඉතින් අංක 5 හිමි පුද්ගලයන් කියන්නේ මනා රූප ස්වභාවිකින් යුක්තය. විලාසිතාවන්ටත් බොහොම ප්‍රිය කරනවා. අනිත් අය අතර කැපී පෙනෙන චරිතයක් හිමි. මේ අය මානසිකවත් ක්‍රියාශීලී බවක් පෙන්නුම් කරනවා. අනිත් අයට උදව් කරන මේ අය ගොඩක් කැමති. වෙහෙස මහන්සි නොවී දියුණුවක් තමයි මේගොල්ලෝ පතන්නේ. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් ඉගෙනීමට දක්ෂයි. ධර්මානුකූල අය. ජ්‍යොතිෂ වෘත්තිය, නීතිඥ වෘත්තිය, පරිගණක වෘත්තිය වගේ දේවල් වලට මේ අය ගොඩක් සුදුසුයි.
අමාරු අපහසු කාර්යයක් පහසුවෙන් කිරීමේ හැකියාවක් මේ අයට තියෙනවා. අංක 5හිමි පුද්ගලීන් සාමාන්‍ය අනිත් අයගේ උදව් උපකාර ලබා ගන්න ගොඩක් අකමැතියි. මේගොල්ලෝ විනෝදකාමී චරිත. ආදරේ කරන්න හිතලා බලලා. ඉතින් මේ අයට සුබ දවස් වෙන්නේ සිකුරාදා වගේම සෙනසුරාදා දවස්. සුබ අංක වෙන්නේ අංක 5, 14 වගේම අංක 23. සුබ වර්ණේ වෙන්නේ කොළ පාට. අංක 5 හිමියන් ගැන කියපු දේවල් ඇත්ත නම් ඔන්න ඔයාලා මගේ channel එක අදම subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මම මේ වගේ වටිනා වීඩියෝ අරන් එනවා. දැන් අපි බලමු ජීවන අංකය අංක 6 හිමි පුද්ගලින් ගැන. මාසෙ 6 වෙනිදා 15 වෙනිදා 24 වෙනිදා දවසක ඔයාලා ඉපදිලා ඉන්නවනම් ඔයාලගේ ජීවන අංකය වෙන්නේ අංක 6. මෙයාලා ලස්සන ප්‍රියමනාප අය. මිත්‍ර ආකර්ෂණයේ වැඩියෙන් තියෙන අය. මේ අය ගොඩක් සැහැල්ලුවෙන් තමයි ජීවත් වෙන්නේ. ආදරණීය වගේම සංවේදී සාන්ත පුද්ගලයන් මේ අංකයෙන් බිහි වෙනවා. මේ අයට තියෙන කඩවසම් පෙනුමක්. සැබෑ වයසට වඩා අඩු වයසක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම මේගොල්ලෝ විලාසිතා කරන්න ගොඩක් කැමතියි. කාන්තා පර්සවේ කෙනෙක් නම් ආභරණ පළඳන්න මේගොල්ලෝ ගොඩක් කැමතියි. පිරිමි පාර්ශවේ කෙනෙක් නම් වාහන සඳහා ගොඩක් උනන්දුවක් දක්වනවා. ඒ වගේම අංක 6 හිමි පුද්ගලයන් ගොඩක් විශ්වාසවන්ත අය. ඒ වගේම මේ අය විනෝදකාමී. අසාධාරණයක් වුණාට පස්සේ හැම වෙලාවෙම විරුද්ධව කටයුතු කරනවා. අධ්‍යාපනයේ ලබන අය පවා විලාසිතාවන්ට ගොඩාක් වෙලාවට හිත යොමු කරනවා. සමහර අය ගායනයේ නර්තනයේ වගේ කලා කටයුතු වල නිරත වෙනවා. ඒ ශේෂ්ත්‍රවල ප්‍රසිද්ධියට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒවෙන් ධනෙ උපයන්නත් මේ අයට පුළුවන් වෙනවා. ජන්ම අංකයේ අංක 6 හිමි පුද්ගලයන්ට වියදම් තත්ත්වය නම් අධික වෙනවා. ඒ වගේම ආදර විවාහයකට මුල් පුරන්න පුළුවන්. ආදරය පිළිබඳව මේගොල්ලෝ අවංක විදිහට තමයි හිතන්නේ. ඒ වගේම විවාහ ජීවිතයත් මේගොල්ලගේ සාර්ථකයි. මේගොල්ලන්ට ඉක්මනින් තරහ යන්නේ නැහැ. ඒත් ඉතින් හදිසියේ හරි තරහක් ගියොත් ඒක පාලනය කරගන්න නම් ගොඩක් අමාරුයි. අංක 6 හිමි පුද්ගලයන්ට සුබ දවස් වෙන්නේ සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා වගේම සිකුරාදා කියන දවස්. මාසෙ සුබ දින විදිහට හඳුන්වන්නට පුළුවන් 6 වෙනිදා 15 වෙනිදා වගේම 24 වෙනිදා. සුබ වර්ණ විදිහට හඳුන්වන්නට පුළුවන් සුදු පාට, ලානිල් පාට වගේම රෝස් පාට. ජන්ම අංකයේ 6 හිමි පුද්ගලයන්ගේ මං කියපු දේවල් ඇත්ත නම් ඔන්න ඔයාලා මගේ channel එක අදම subscribe කරන්න. ඉදිරියටත් මම මේ වගේ වටිනා වීඩියෝ අරගෙන එනවා. දැන් අපි බලමු ජීවන අංකයේ අංක 7 හිමි පුජ්‍යලීන් ගැන. ඕනම කෙනෙක් 7 වෙනිදා 16 වෙනිදා 25 වෙනිදා ඉපදිලා ඉන්නවනම් ඒ අයගේ ජන්ම අංකය වෙන්නේ අංක 7. මේගොල්ලෝ ගොඩක් වෙලාවට ආධ්‍යාත්මිකව වැඩ කටයුතු කරන්න ගොඩක් කැමති. කෙට්ටු ශරීරයකට උරුමකම් කියනවා. ඒ වගේම බුද්ධිමත් වගේම ක්‍රියාශීලී අය වෙනවා. කතා බහට මේගොල්ලෝ ඇලුම්කමක් දක්වනවා. ඒ වගේම සංවේදී පුද්ගලයන්. මෙයාට කොයි වෙලෙත් උත්සාහ කරන තමුන්ගේ දැනුම අන් අයට බෙදා දෙන්න. දුක් කරදර වගේම බාධක තනියම විඳ දරා ගන්නට මේගොල්ලන්ට ශක්තිය තියෙනවා. කුඩා කාලේ ඉගෙන ගන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් ඉතින් පහු වෙනකොට මේගොල්ලගේ අධ්‍යාපනය සාර්ථක කරගන්නවා. ඒ වගේම මේ අය කලාවට, ජ්‍යොතිෂයට, ගුප්ත ශාස්ත්‍රයට වගේ දේවල් වලට වැඩි ඇල්මක් දක්වන අය. ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරනවා. කිරි හෝ පැණි ව්‍යාපාර වලින් ලාභ ලබන්න මේ අයට පුළුවන්. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ. සල්ලියක් ඉතුරු කරගන්න සිතේ මොකලොත් මේගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මියාගේ විවාහය ගොඩක් සාර්ථකයි. මේගොල්ලෝ වගකීම් ඉටු කරන අය. සුබ දවස් විදිහට හඳුන්වන්න පුළුවන් සද්දා වගේම සිකුරාදා දවස්. සුබ දින වෙන්නේ 7 වෙනිදා 16 වෙනිදා වගේම 25 වෙනිදා. සුබ වර්ණ විදිහට හඳුන්වන්න පුළුවන් සුදු පාට, කොළ පාට වගේම ලාකහ පාට. අංක 7 හිමියන් පිළිබඳව කියපු දේ ඇත්ත නම් මගේ channel එක ඔයාලා අදම subscribe කරන්න. ඉදිරියටත් මම ඔයාලට වටිනා වීඩියෝ අරගෙන එනවා. ජීවන අංකයේ අංක 8 හිමි පුද්ගලින් ගැන තමයි මම ඊළඟට කියන්නේ. ඕනම මාසයක 8 වෙනිදා 17 වෙනිදා 26 වෙනිදා ඉපදුන අයගේ තමයි ජීවන අංකයේ අංක 8 හිමි වෙන්නේ. මේ අය ගොඩක් ප්‍රියමනාප පුද්ගලීන්. මේගොල්ලන්ගේ හිතේ වෛර චේතනාවක් නම් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් හිත හොඳ පුද්ගලින් කොට්ටාසියක්. මේ අයට පුළුවන් කතා බහ කරලා ඕනම කෙනෙක්ගේ හිත දිනා ගන්න.
ඒතිතින් පහසුවෙන් මිතුරුකම් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම තීරණයක් ගන්නකොට ගැඹුරින් කල්පනා කරලා තමයි ඒ තීරණේ ගන්නෙ. ගොඩාක් වෙලාවට ආධ්‍යාත්මික දේවල් ගැන උනන්දුවක් දක්වනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ සඳහා මේගොල්ලෝ වෙහෙස වෙලා කටයුතු කරනවා. මේගොල්ලන්ගේ තියෙන උනන්දුව උත්සාහය කැපවීම අදිෂ්ඨානය කියන දේවල් හින්දා රැකියාව වගේම ව්‍යාපාරයේ දිනුවෙන් දිනුවට පත් වෙනවා. මේ ඇට සාමාන්‍ය ගුරු වෘත්තිය ජ්‍යොතිෂ්‍ය වගේ වෘත්තීන් සුදුසුයි. රංගනයේ සහ කලාංශයෙන් මේගොල්ලෝ ජනප්‍රිය වෙනවා. ආදරයට බාධා ඇති වුණත් විවාහය ආදරය මත තීරණය වෙන එක. සාමාන්‍යයෙන් හැමෝම විශ්වාස කරන යන හින්දා ආදරයේ හින්දා රැවටීම් වලට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ ඇයට සුබ දවස් වෙන්නේ සෙනසුරාදා සඳුදා බදාදා කියන දවස්. හැම මාසෙම 8 වෙනිදා 17 වෙනිදා 26 වෙනිදා වගේ දවස් මේගොල්ලන්ට සුබඵල දෙනවා. ඒ වගේම සුබ වර්ණ වෙන්නේ තද නිල් පාට වගේම අළු පාට. අංක 8 හිමි පූජ්‍යණයට මම කියපු දේවල් නැත්නම් මගේ channel එක හදම subscribe කරන්න. ඉදිරියටත් මම මේ වගේ වටිනා වීඩියෝ වලට අරන් එනවා. දැන් අපි බලමු ජීවන අංකය 9 හිමි පුද්ගලයන් ගැන. 9 වෙනිදා 18 වෙනිදා 27 වෙනිදා ඉපොතලා දායකගේ ජීවන අංකය වෙන්නේ අංක 9. මේගොල්ල ගොඩක් සටන්කාමී ගතියක් තියෙන අය. තේජාම්විත භාවයකුත් තියෙනවා. ඒ වගේම මේගොල්ල ඕනම දෙයකට ඉදිරිපත් වෙනවා. දක්ෂ පුජ්‍යලී. ඕනම දෙයක් සංවිධානය කරන්න මේගොල්ලන්ට හොඳ ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් අය දමනය කරගන්නත් හැකියාව තියෙනවා. ඒත් ඉතින් හැමදේටම බය නැතුව ඉදිරිපත් වෙන්න යන හින්දා අනතුරු වලට මුහුණ දෙන්නත් පුළුවන්. හිතන ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැන්නේ. මේගොල්ලන්ගේ හැඟීම් නම් තේරුම් ගන්න ටිකක් අපහසුයි. ඒත් ඉතින් තමුන් ආදරය කරන අයව හොඳින් රැක බලා ගන්නවා. නිර්භය පුජ්‍යලයන් හින්දා ඕනම දෙයක් මුහුණට මුහුණ කතා කරන්න ප්‍රියතාවයක් මේගොල්ලෝ දක්වනවා. මොකක් හරි පවසන්න ගියම අනික කෙසේ දරා ගනීදා හිතන්නේ නැහැ. අන්නයිගේ විධානයක්වත් පිළිගන්නේ නැහැ. මනා බුද්ධියෙන් යුතුව තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. එක් අංශයකින් පමණක් අධ්‍යාපනය කරගෙන යාම මේගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙනවා. ආරක්ෂක අංශ, ඉංජිනේරු අංශ, වෛද්‍ය වෘත්ති වගේ රැකියාවන් මේ අයට සුදුසු වෙනවා. මේ අයට තියෙන අවංක ආදරයක්. ආදරේදී මේ අය උපරිමෙන් නිදහස බලාපොරොත්තු වෙනවා. සුබ දවස් වෙන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා වගේ මිරිද දවස්. සුබ දින විදිහට අඳුන්වන්න පුළුවන් 3 වෙනිදා 9 වෙනිදා 18 වෙනිදා වගේම 27 වෙනිදා. සුබ වර්ණ විදිහට හඳුන්වන්න පුළුවන් මෙරුන් පාට, තැඹිලි පාට වගේම කහ පාට. අංක 9 හිමි පූජ්‍යලය ගැන කියපු දේවල් ඇත්තනම් ඔන්න මගේ channel එක අදම subscribe කරන්න. ඉදිරියටත් මම ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ අරගෙන එනවා.